වස්තුවක් බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ගල්ගමුවේ සද්දන්තයාගේ ඛේදවාචකයේ සහ එම අගනා වස්තුවේ අතීත කතාවයි. ගල්ගමුවේ දලපූට්ටුවා උපතින් අන්ධ ඇතකුණ උනේද ලෝකයේ දෙකීමට තිබූ දෙනෙතද එම සත්වයාට අහිමි කරන ලද්දේ ලෝකය සෝවාදහමින් පැහැරගෙන සිටින මිනිසා විසිනුයි. මෙම සත්වයා දුර්ලභ ගණයේ එකිනෙකා සම්බන්ධ වූ දල දෙක හේතුවෙන් දලපූට්ටුවා ලෙසින් හැඳින් වූ අතර විටක චණ්ඩියෙකු ලෙසත් විටක අන්ධයෙකු ලෙසත් විටක රෝගියෙකු ලෙසත් විටක අහිංසකයෙකු ලෙසත් විටක මනාලයෙකු ලෙසත් කතා පුවත් රසක්ම වූ හස්තියෙකු ලෙසයි දලපූට්ටුවා හැඳින්වෙන. අඳ ගල්ගමුවේ දලපූට්ටුවා නම් අඳ ඇතාගේ තවත් විශේෂත්වයක් වූයේ දිරකට කිලෝමීටර 50ක් පමණ දුරක් ගමන් කරමින් ගල්ගමුවේ සිට විවිධ ප්‍රදේශ වෙත ගියද යලි නිවැරදිව සිය වාසභූමිය වෙත පැමිණීමට සමත් වීමයි. විටක කරදරයක් වුවද සිය ගමන ගොස් නිවැරදි ගමන් මාර්ගය ඔස්සේ නැවත ගල්ගමුවට පැමිණෙන දලපූට්ටුවා එනතෙක් ආශාවෙන් බලා සිටීමටද ගම්වාසීන් පුරුදුව සිට තිබුණා. කලකට ඉහතදී දලපූට්ටුවා සෝමාවති ප්‍රදේශයට ගෙන ගොස් තමුවද දින 40ක් තුළ නැවතත් සිය සුපුරුදු වාසභූමිය වූ ගල්ගමුවට යලි වර කේතවාචකයක් ලෝකට ඉදිරි කරමින් ඔබේ අවසන් හුස්ම පොදත් වාතලයට මුසු වෙන්නේ නැති ගල්ගමුට විතරක් නෙවෙයි මේ රටටම තේජසක් ආඩම්බරයක් අලංකාරයක් ගෙනපු උඹාද යන්න ගිහින් ඒත් ආයෙ නම් මෙන්න එපා. මේ පාපතර මිනිස්සු ඉන්න කුරීරු ලෝකෙට නම් එන්න හිතන්නවත් එපා. මං අදහන ධර්මයට අනුව ගල්ගමුවේ දලපූට්ටු ඇත් රජු උඹට නිවන්සෝ ලැබේවා.